ුල්ු මධ්‍ය පරිමාා ්‍යවායරකයන් සහමදායි අය පහසුකමක් දවසේ අපි මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න මූලික වශයෙන්ම විෂයකාරණාව විදිහට සලකන්නේ අපි දැක්කා පසුගිය දවස්වල ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ මේ රටේ නීතිීඥඥ සංගමේ හිටපු සභාපතිවරයා ඉලක්ක කරලා සිද්ධ කරන ලද ඒ ප්‍රකාශය. තමන්ගේ ජනාධිපති බලතල පාර්ලිමේන්තු වරප්‍රසාද වල රැකවරණය ලබමෙන් රනිල් වික්‍රමසිංහ මේ වගේ ප්‍රකාශයක් කරපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි. නමුත් මේවෙලාේ පාර්ලිමේන්තුේ පැවැත්වමින් තිබුනේ අයවැයට අදාලව පැවැත්වෙන බලශක්තිය එහෙම නැත්තම් විදුලි බලය ශේෂත්‍රයට අදාළ විවාදය තුළ කොහෙත්ම ගැලපෙන්න්නේ නැති අදාළ නැති කාරණාවක් ඇදගෙන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරලා පාර්ලිමේන්තුවෙන් පලා යනවා. පිටක්වෙලා යනවානේ ඇතරම පලාෑමක් තමයි සිද්ධ වනේ. දැන් ඒකෙදී, අපි දකින කාරණාවක් තමයි දැම් මේ පහුගිය ටිකේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරියට සභහාවේ කවටය බවට පත්වෙලා සභහව හිනස්සන්න එම නැත්තන් තේරෙන භාසාාවෙන් කියනවනං ජෝකර් බවට පත්වෙලා තියෙනවා. නමුත් වෘර්තිිකයෝ වශයෙන් අපි දන්නවා හිටපු ීතිඥංගමය සභාපතිවරයා ජනාධපති නීතිඥ සාලිය පිරිස් මහත්මය කියන්නේ මේ රටේ ජනතාව තුළ යම් කීර්තියක් ගොඩනගාගත්ත චරිතයක්. එතකොට එකීර්තිය ගොඩනගාගන්නේ ඒ මහත්මයා මේ රටේ නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව එතුමාට හැකියාව තිබුණ සාම්ප්‍රදායික සංගමයක් විදියට විසි දෙදහක් විතර ඉන්න තමන්ගේ නීතිඥ සාමාජිකත්වය එක්ක සාම්ප්‍රදායික වැඩකටයුතුවල නීතිඥ සංගමේ දයිනික කටයුතුවල යෙදෙමින් ඉන්න. මොකද මේරටේ ජනතාව තෝරාපත් කරගත්ත මේරට්ටේ ජනතාවගේ චන්දයෙන් ආපු ආයතනයක දූරයක් නෙමෙයි එතුමන් දරන්නේ නමුත් එවකට පැවති නීතිඥ්ඥ සංගමය ඒ රටේ ඇතිවෙච්ච ආර්ථික පරිහාය ේශපා පරිහානය හමුවේ දේශපාලග්ඥියෝ මේ රටදාලා පැනලයද්දි. ඒ වගකීම පාලනය කළ යුතු බලධාරින් හැන්ගෙද්දි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සති දෙකට මාස තුනට නිවාඩු යනව කියද්දිී. ගුල්ලස්සේ මුල්ලස්සේ අහුමුළුවල හැන්ගෙද්දී එතුමන් මේ රටේ නීතිගඥ ප්‍රජාවගෙන් ලැබුණු ඉල්ලීම ඒ ීතිඥ ප්‍රජාවය වෙන විටත් මේ රටේ ප්‍රශ්නයට සක්‍රියව දායකත්වය ලබාදීම තුළින් එ ලැබුණු පන්නරය හර එතුමා එවකට තිබුණු නීතිඥ සංගමයේ විධායක කමිටුුවේ සම්පූර්ණ අනුමැතිය. ඒක මතික අනුමැතිය මත මේ ප්‍රශ්නයට යම් සංගමයක් විදිට මැදිහත් වෙනවා. ඒ මැදිහත් වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන්. දුක්විදින මිනිස්සු වෙනුවෙන් තමන්ට නියම නොවුනත් තමන් භාරගත යුතු නැතිවුනත් ස්වච්චාවෙන් ඉදිරිපත් වී යම් කර්ත්‍යයක් කරනවා. ඒ කර්තව්‍ය හරහා නීතිගඥ ප්‍රජාවටත්. මේ රටේ නීතිග්ඥ සංගමයටත් ඒ හරහා සභාපතිවරයා වශයෙන් එතුමාටත් ජනතාව තුළ යම් ගෞරවයක් යම් සැලකිල්ලක් හිමි වෙනවා. නමුත් අත ජනාතිපතිවරය කියන්නේ කෞුද. රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද හැත්ත හතේ ඉඳලා අවුරුදු හතලිස්පහක් මේ රටේ දේශාලනය කරපු මේ රටේ නයකන්දෙන් භාගෙකට වඩා වගකිව යුතු මේ ආර්ථික අර්බුද උග්‍රවෙන්ඩ විනාසවෙන්ඩ. මේ රට කඩාවැටෙන්ඩ රාජපක්ෂලා හා සමානව හරි හරියට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ ඒ වෙනකොට කොහෙද හිටියේ. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න රටේ මිනිස්සු දුක්වෙදිනකොට රනිල් වික්‍රමසිංහ කොහෙද හිටියේ. අපි දකිනවා මාධ්‍යසාකච්ඡාවල තමුන් මොනවාද කරන්නේ කියලා හපුුවම මම නෙට්ෆලික්ස් බලනවා මම මගේ විවේකය ගත කරනවා. එහෙම හිටියේ මේ රට මේ අගාතයට වැටෙන්න. මේ නයහඳුවල හිරවෙන්න මේ ආර්ථිකය මේ දේශපාලනය මේ තරන් ජරාජීරණ වෙන්න වගකිව යුතු රාජපක්ෂ නඩයවෙන්ම මේ වික්‍රමසිංහ ඒ වෙනකොට ජනතාවගේ දුකහමුවේ නෙට්ෆ්ලික්ස් බලන නරබන්නේෙ නෙට්ෆලික්ස් බලන නරබන්නේෙක්. නමුත් තමන්ට අපේ වචනයෙන්ම කිවොත් අදාළම නැති නමුත් මනුස්සෙක් විදියට අහක බලන්ඩ බැරි සංගමයක් විදියට අහක බලන්ඩ බැරි. මේ රටේ අනිත් වෘතිය ප්‍රජාවටත් පන්නරයක් දෙන්න පුළුවන්. මේ රටේ මහපොළොවෙන් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් සාධාරණය වෙනුවෙන් පෙනී හිටියා. අපි කියනවා කොයිම වෙලාවකවත් නීතිඥ සංගමයවත් පෞද්ගලිකව සාලිය පිරිස් මහත්මයවත් අරගලය වෙනුවෙන් පෙනි හිටියෙන. පෙනී හිටියේ මේ රටේ යුක්තිය සාධාරණය නීතියේ පාලනය වෙනුවෙන්. ඒකට හොඳම උදාහරණය තමයි. මේරට අරගලේ උච්චම අවස්ථාවේ මේ රටේ ගොඩනැගිලි ජනාධිපති මන්දිර අත්කරගන්නකොට එතුමා පැහැදිලිවම සංග මේස්ථාවරය කියනවා මේවාත් හැරිය යුතුයි. මේවාත් හැරිය යුතුයි. අරගලකරුවන්ට ඒ හොඳ තමන්ට සතුනු දනවන ප්‍රෘතියක් නොවනත්. ඒ වෙලාවේ නීතිකඥ සංගමය විදිට ස්ථාවරය වෙන්නේ. මේවත් හැල යුතු. එක තමයි රටේ ආණටුකුම ව්‍යවස්ථාවක තමයි රටේ මමුූික නීතිය. මේ රටේ මිනිසුන්ට පාරට බහින්ද වනේ මේ රටේ මිනිසුන්ට යුක්තිය අතරගඩ යුක්තිය ක්‍රියාත්මක තැනට මේ බලපෑම් කරන්න සිද්ධ වුනේ මේ පාලකෝ මේ රට නන්නත්තාාරයවපු නිසා. මේක අයාලයවපු නිසා. ඩැන්මේ රනිල් වික්‍රම සිංහට? බලශක්ති විවාදයස්සේ මොකක්ද මේ ඇතිවෙච්ච කැහිල්ල මොකක්ද මේ ඇතිවෙච්ච බය මොකක්ද බය රනිල් වික්‍රමසිංහ කියන්නේ මැතිවරන ලෝකවාර්තාතියන්ට පැරදිච්ච මනුස්සේ. කොල්ලඹින් චන්ද තිස්දක්වත් ගණ්ඩ බැරිවෙච්ච මනුස්සෙක් හැබැයි දැක්ම වෙනකොට මේරටේ ජනාධිපති නීතිඥ්ඥවරුන් ගනාව මේරටේ නීතිග්ඥ ප්‍රජාව එකතු වෙලා ඒ වගේ ම ශාස්ත්‍රිය සේත්‍රයේ ඉන්න මහාචාර්ය ආචාර්ය මහත්ම මහත්මෙන් මේ රටේ ප්‍රබුද්ධයින් එකතු වෙලා දැන් මේ බලාපොරොත්තුවක් නැති පාලකෝ පිස්සු කෙලින රටේ යම් සන්ධානගතවීමක් තියෙනවා. එකට නීතිකඥ සාමූයිකය කියල හඳුන්නනවා ලෝයස් කලෙක්ටිව් එක කියලා හඳුරනවා අපි දේශපාලනය කරන්න නෙමේ යාවේ. ඒ සධානය ඇතිවෙන්නේ දේශපාලනය කරන්න නෙමේ ඒක. නිලතල සාලිය පිරිස් මහත්මට නෑ ජනාධපති නීතික් දෙතුමට. ඔය අපි කියන එක නීතික යමහත්නයෙක්ට ඒගේ නිලතලනෑ හැබයි ස්ච්චාවෙන් සමව ජේෂ්ටයෝ කනිෂ්ටයෝ උරනුර ගැටමින්. මේ රටේ නීති ආධිපත්ය මේරට අධි කරනේ ස්වාදීනත්වය වෙනුවෙන් අපි වැඩට යුතු කරන්න අරන්තියනවා තුමල් වැඩටයුතු කරන්න අරන්තියෙනවා. ඒ වටා මේ රටේ මිනිස්සු කතා වෙනවා මේ වගේ වෘර්තිිකයෝ ඉදිරියටෙන් ඩඕන. ැම ශේත්‍රයකම ෘර්තිිකයෝ මේක වගකීම බාරගන්්ඩෝන. අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහටරි දෙන්නේ. අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහට දැනෙන්නේ. අන්න ඒ තමයි ඒ කුහකම තමයි රනිල් වික්‍රමසිංහ අර චරිත ඝාතනය කරලා උත්සහ කරන්නේ අර දෙකයි පනයි දේශපාලන පෝඩාවලින් සමාජගත කරන්න හැබැයි. මේ රටේ මිනිස්සු බත් කන හරක් නෙමේ. කෞුද මොනවද කොහොමද හිටිය කියන එක මේ රටේ මිනිස්ු දන්නවා. රටේ මිනිස්සු දුක්විලින වෙලාවේ මිනිස්සුඇක්ක හිටගත්තේ කවුද කියලා රටේ මිනිස්සු දන්නවා. මිනිස්සුන්ට පාලකයෝ කඳුළුගේෑඇස් බැටන් පොලු වටකරගෙන ගහනකොට! කඳවරුවල කැරලි මර්ධන අංශ මේ ජනතාවට ගහන්ඩ ලෑස්ති වෙනකොට ජනතාවගේ පැත්තේ ඉඳල්ලා. යුක්තියේ සාධාරණය පැත්තේ ඉඳලා කතාකරේ කෞුද කියලා දන්නවා ඒවගේම රට විනාස වෙන කොට කෝඩ් බෑවල් මහගෙන මන්දීරවල විස්කිබිබි නෙටෆලික්ස් බලලා ඒවා ඇප්ලයි කරලා බල අල්ල ගඩ හැදුවේ කෞුද කියලා මේ රටේ මිනිසු දන්නවා අපි දන්නවානේ ඔය හිඟන්නන්ට දාන දෙෙනවා කියලා කොහැරි ැනගත්තම පොලිේ එනවා කියලා. ඉතින් නිල් වික්‍රම සිංහ කියන්නේෙ හතල ස්පාක් තිස්සේ මේ රට විනාස කරපු ඒ පිංගඋත්තර නිකායේ තවත් තවත් එක පුරුකක් විතරයි. ඉතින් එයා දන්නවා මේ රට ඇනෙන්නේ කොහෙද. මේරට කෙලවෙන්නේ කොහේද මම් වගේ වැඩබැරි දාසකනෙක්ට මේක ඩිමමාන්් එකක් හැෙන්නෙ කොහෙද. අන්න වෙලාවට ඇවිල්ලා ඕක දැගත්තා එක දැහැගත්තා. දැන් චන්දට මාර ලෑස්තී චන්ද දෙන්නම් එයාගෙන් චන්දගන්නේ නෑ අපි චන්දේ මේ රටේ ජනතාවගේ අයිතිය. දැ ඊ පෙරේ ද පටන්ගත්තන්නන එක්ත් ජාතික පක්ෂයගේ චන්දය පළවෙනු පියවර දහටක් විස්සක් එක් කහු කර ගන්නඩ බෑ ඇැස්වීමකට රටේ ජනාධිපතිලු කොල්ලඹ අගනගරි තමන් අවුරුදු හතලිස් පහක් දේශපාලනය කරපු බිමේ. හැබැයි හැබැයි නීතිඥ ප්‍රජාව විදියට අපි දැන් මේ වෙනකොට සම්මේලන තුන හතරක් ඇති ර්ථක විදියටටරලා තියවා ොක දවාස්ස ඉන්ඩ ඇති ය බුද්ධි අංචේ. මන්ද බද්ි තොරතුර ගෙනයන පුදගලෝ ඉඒවා ගිහිල කියන්නඩ ඇති ජනාධිපතිතුමා එන්න පොට නංහරියන්න. මතකතියාගන්න පුෘර්තිකයින්ට මේකෙ බලය අල්ලන්ඩ උමනාවක් නෑ. වුවමනා වුනොත්. ඔය මන තර්ජනවලට ගර්ජනවලට වනත් බලබය වෙන්නන්නේන. අපි පෙනී හිටින්නේ මේ රටේ සත්‍යය යුක්තිය වෙනුවෙන් ඒක හින්දා. අපි හිතනවා මේ අවස්ථාවේදී. මිනිස්සු අසරන වෙච්ච වෙලාවෙදී. ජනාතිපති නීතිඥ සාලි පිරිස් මහත්මවැයට තිබුණා ගිහිල්ල පොඩක් නිහඩව ඉඳලා මේ පාලකවක්ක රැල්ලට එක් කහු වෙලා මොනොහරි හොයාගෙන ගානක් අපපාගෙන ජීවත්වෙන්න නෑහෙම නෙමේ උඩුගම්බලාපිය ගමන් කරන ප්‍රවාහයට එතුමාට දෙන්ඩ පුළුවන් තල්ලුව එතුට දෙන්ඩ පුළුවන් සහය තු ස්වාද නො පෙන හිටිමින් ලබාදුන්නා ඒක නිසා එතුමන්ට කන්න ගෞරවයක් වශයෙන් තමයි අපි කියන්නේ මතකතියා ගන්න පාලකයින්ට උඹල බයවෙඩ ඕන තමයි. උඹල බයවෙඩ ඕන තමයි. මොකද විකින නැති අල්ලවි වෙන්න නැති මුදලට ගන්න බැරි මිනිස්සුන්ට ඒ මිනිසුන්ගේ ප්‍රතිපත්ති වලට උඹල බයයිත් තමයි. මො උඹලට ඉන්නවා. එදා මහබැංකු හොරා කියලා අද කරේතියාගෙන පාවඩදාලා ගෙනියන ප්‍රතිපත්තියක් නැති තුට්ටු දෙකට විකිණෙන ජඩයෝ. අද හුරේ දැම්මට අද කොල්ලපාට නරියයා නිල්පාට මුට්ටියට වැටිලා රතුපාට සාටකේදාගෙන අද ඔයා සභහවෙ කවටය වුනාට හෙට දවසේ ඔය ඔය හිනාාවෙන පිරිසම ඔයාට නිල්නෝ වටටකරගෙන එක දැනටත් අපට පේ නවා එක අපිට දැනටත් පේ නවා. ඒක නිසා මතකතියාගන්න මේරටේ මිනිස්සු තමුන්ලට ආදරය කරන්නේ නෑ. තමුන්ලව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තමුල්ල බලහත්කාරයෙන් රටේ නීතිය ප්‍රියෝජනයට අරගෙන ඔය පුටුවල ඉඳගෙන කරන දේවල් නිසා වෙන්නේ අන්තීමට අන්තිීමට ඔය පුටුවලින් ගිහිල්ලා විශ්්‍රාමසුවයෙන් ඉන්ඩතියෙන තැනත් නැති කරගන්න එක එක හින්දා. මේ දිකින් දිගටම දි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින. ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙෙනී හිටින ස්වාධීන පුද්ගලයින් අරඹ අමොකද රනිල් වික්‍රම සිංහගේ කතාවම කියනවා නිර්පාක්ෂිකය අවශ්‍ය වුණා. නිර්පාකිිෂික්. ඕහ! නිර්පාක්ෂිකෙක් තමයි මේ තියන්නේ ඔය රනිල් වික්‍රම සිංහ කියන ස්නීතිඥ සංගමය යෝජනා මාලාව. යෝජනා මාලාව මේක දෙදාස් විසි දෙගේ හතරයි විසි වන. ජනාධ ප්‍රතිවරය වනාම මං කියන්නේ. අවම අවම. මිනිමම් ස්ටන්ඩස්ත් තිෙන් ඕෝන පච කියනෙත් සීමාවක් තිය නඕන. හිතන් ඕන අඩුමගානම කොළේ දෙදස්. පහුගේ අප්‍රියල් මාස එලියටාපුක් මේ යෝජනාවලිය කාගෙ හරි අතේ ඇති කියලවත්. මේවල කොහෙද තියෙන්නේ සාලිය පිරිස්ලව අගමැතිවරු කරඩ. මේ වපි වගකීමෙන් කියන්නේ. මොකොද මේ බිමේහිටපු අරගල බිමේහිටපු. අරගලේ හැඩය තීරණය කරපු හැම සහෝදර සහෝදරියෙක්ම හැම රටේ පුරවැසියෙක්ම දන්නවා ඒවල ඔය කිය ඇජෙන්්ඩස් තිබුණන නෑ කියන එක. හැබයි හැබැයි ඔයා ඒ හම්බවෙඩ යනකොට කෞුද සූට් මහගෙන අගමැතිකං ගණ්ඩ ජනාධිපතිකං ගන්න ඒගිය මිනිස්සුන්ට දැන් අරගලේ පටන්ගත්ත අ වේලස්සන වැඩී. මේක අපප්‍රියල් නෙමේ කරන්ඩ තිබේක ජූනි වගේවෙඩ කොට තමයි කරණ්ඩ තිබනේ! එහෙම කරාණන් තමයි මේක මාර ලෙවල් ෙකට යන්නේ කියලා මහන් නින්දිත ම කූහක මේරට මනිස්ු පොලිගවල ැද්දි තෙල්ටික ගේෑස්ික ැතුව මිනිසු බෙට්ි නැතුව දුක්වෙද. ඒම නිදිත අතල් ගත්ත මනිසු ගැනත් අපි අරගලයේ දී හන්ඩ ලැුණ ඒවා අපේ. දුරටත් අහ ගන්න එපා එතට ඒවගේම තමයි අපි හැරෙනවා තවත් පැත්තකට මොකොද මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේරට ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින මිනිස්සුන්ව මේ පාලකෙන්ට වහකදුරුවගේ ඒ තමයි අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරය අරභයා ඒ අනිත් ගෝලයා තිරන්නලස් පාස්කු ප්‍රහාරය අරම්භයා කාදිනල් හිමිපානන්ට ජාතිවාදී ලේබලය ඒ වගේ ආගම්වාදී ලේබලය අලවන්ඩ උත්සහ කරනවා. ක අලුද්ධයක් නෙමේ හැබයි ක පරණ තැටිය බව රටේ දෙකෝටි විසිලක්ෂයම නැතත් දෙකෝටියයක් වත් දන්නවා. මේ රට දේශපාලන හෝ වෙනම් බල ලෝබී වූමනාවක් වෙනුවෙන් පාස්කු ප්‍රහාාරේ සිදු කරාධ කියල ප්‍රශ්නය එහෙමම තියෙද්ද. එදා මේ රටේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මේ රට ලේවිලක්වැඩ තිය එද්ද. කාදිනල් උුන් වහන්සේ ඒ මුස්ලිම් ජනතාවත් එක්ක හිටගෙන. ඒ මුස්ලිම් ප්‍රජාව ආරක්‍ෂා කරපු ඒ ආදරය ඒ මුස්ලිම් ප්‍රජාවගේ විශ්වාසය මම හිතන්නේ නෑ. ටිරාන් අලස් වගේ කෙනෙකුට බිඳින්ඩ පුළුවන් වේවි කියලා. ටිරාන් අලස්ට දෙදාස් විස්සේ අලිසබ්‍රරිගේ පත්කිරීම මතකයි වගේම මේ රටේ මිනිස්සුන්ට ටිරාන් අලස් මීට අවුරුදු දොළහකට දහතුනකට කලින් තමන්ගේගේ ඉස්සරා බෝම්භගහපු තැන ඉඳගෙන හිටගෙන කරපු මාධ්‍යසාකච්ඡාවත් මතකයි. එමිල් කාන්තන් ල එක්ක බැසිල් රාජපක්ෂල එක්ක එකතුවෙලා එවකට තිබුණු චන්දය බෝයිකොට් කරන්න චන්දය වර්ජනය කරන්න. එමිල් කාන්තන් හරහා උතුරට බෝට්ට ඕනයි කියනකොට ඒ දේවල් දෙන්න කරපු ගණුදෙනුවල ඔහු පසෙකින් සිටියා කියන කාරණාව ඔහු පැත්තකට වෙලා ඔගේ කාර්යාලේ මෙ අය හම්බ වෙනවා බලාගෙන හිටියයි කියන කාරණාව අපිට අමතක කරන්න බෑ එක හින්දා අතීත කුණුගෙනල්ල උඩදානකොට වීදුරුගෙවල් වල ඉඳගෙන ගල්ගහන්්ඩ හොඳනෑ. සරං ඇඳගෙන ඔල්ුවෙන් හිටගන්න හොඳනෑ. කට ඊට වඩාදේවල් සමාජට පේනවා. දැන් මේ පාස්කු ප්‍රහාරය කාධින ලුන්වන්සට විසඳ ගණඩ ඕනේ නැහැල්ලු මේකෙන් ජාතිවාදය අවස්සන්ඩ ඕනලු මෙච්චර මේ රට ස්ථාවර කරගඩ ඕනයි කියලා හිතෙන ටිරාන් අලස් මහත්තයට දෙදස් පහෙහිතුන් නැද්ද ත්‍රස්ථවාදී සංවිධානයක සමග මේ රටේ චන්දයක් වර්ජනය කරඩ යනකොට මේ විනාස කරන්ඩ හදන්නේ රටේ ප්‍රමාදිිපත්තිය කියන එක. මේ විනාසකරන්්ඩ හදන්නේ රටේ පජාතන්ත්‍රවාදය කියන එක. මේ අතතියන්ට හදන්නේ රටේ නීතියට කියන එක එදා එතුමාට මතක්කු නැද්ද දැන් එතුමා වෙනත් තැනකද අපට තියෙන ප්‍රශ්න. ඔවු! කාදිින ලුන්වහන්ස විතරක්න මේ අපිත් කියනවා. ඒට ෘතිකෝදියට සීියයටට අනුවක් දැ තමුන් කියනවන අදත් කියනවන සියයටට අනුවක් විතරයි මේ පාස්කු ප්‍රහාාරයේ විමර්ශන අවසන් කියලා. ඉතිං විමර්ශන අනුවක් අවසන් වෙච්ච. සයට අනුවක් අවසන්වෙච්ච විමර්ශණයක් වෙනුවෙන් කොහොමද නඩු විභාගයන්නේ. කොහොමද නඩු විභාගයන්නේ ඒවා කොහොමද සම්පූර්ණ නීති කෘතියන් බවට පත්වෙන්නේ. ඒ හි තමන් කියල දේවල් ඔහිට වඩා වගකීමෙන් කියන්න. ඒ ගැලරිියයට එෙඩ්්‍රස් කරට ඇබ ඉතනින් එහාට ඒවා කියරලා මැනල ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා. දෙදස් විසියකේ එල්ලියට එන ජනාධිපති කොමිසන් වාර්තාව දෙදස් විසිතුනේ ජූනිමාස වෙනකා රෙද්දාස්සේ හොක්කාස්සේගහගෙන ඉඳල දැම් මාස හයක් දීල පිටු හතලිස් දෙදක් විශ්ලේෂණය කරලා. ඒක ගැන අදහස් දක්වඩ කියනවනම් ඒක කරන්න බරිකාරණාව. එක සාධානණ කාලයක් තියෙන් ඕන. මේ රටේ මිනිසුන්ගේ මුදල් කාාසිනය කරලා දෙදහස් විසියගේලියට ආපු ඒ වාර්තාව දුඩනං අද මේ වෙනකොට මීට වඩා තැනකට අපි මේක ගේනවා මේක ගේනවා. එකන් ඒ විවේචනයට තමුන්ලා වග කියන් ඩෝන. ඒ විවේචනය තමුන්ලට එල්ල වෙඩෝන මේක කාටවත් නොති හංගගෙන හොක් එකහගෙන හිටපු නිසා. එකන්දඒ කාටවත් බැර කරන්න බෑ මුල්ල එකක දුර්න්නේ නෑ එකටන සාධරණ කාලයක්ක වශ්‍යයි. ඒ කටයුතු නිමාගරන්ඩ. ඒ වගේම තමුල්ලගේ ප්‍රසන්ටේෂන් මේ රටේ මේ තරම් මේ රටේ දළදා මාලි ගාවට ප්‍රාරල්ල වුණ මේ ශ්‍රීමමා බෝධියගාව ප්‍රහර මේ මහබැංකුව ගාව බෝම්බෙල්ලු ප්‍රහරල වුණා කවදද විමර්ෂනාංච ප්‍රසන්ටේෂන් හදාගෙනගල්ල විින්දිතයන්ට ප්‍රසන්ටේෂන් කරල විමර්ශනවශන් කර. මහක්දම වීළුව. ැ කියනන මේ ලහෙසිම විසගඩ පුළුවන් අපි ස්ට්‍රේලයාාව රිපෝර්් නබI රිපෝර්්තියනවා අරවතියනවා මේවතියනවා. අපිත් කියන්නේ මේ ලේසියම විසගණ්ඩ පුළුවන් මේ ේසියම් විඳගන්ඩ පැරි තැමවාද. තැන් පැහැදිලි ලෙසම පවෞගගේ දවස්ව .